ජාත්‍යන්තර මෙහෙම මිනිමක් කරනවා. සතුටින්ම ඉන්න රට තෝරනවා. වර්ෂ පාලක සතුටින්ම ඉන්න රට තෝරනවා. හොඳම අධ්‍යාපනයේ තියෙන රට තෝරනවා. අන්නේ තේරුවම ලෝකේ සතුටින්ම ඉන්න රට පින්ලන්තිය. ලෝකේ හොඳම අධ්‍යාපනයේ තියෙන රටක් පින්ලන්තිය. අපි අර ලෝකේ සතුටින් ඉන්න රටවල් අතරේ ලයිස්තු ගත කරාම ගියවුරුද්දී අපි 132. 130. පින්ලන්තේ හොඳම අධ්‍යාපනයේ පින්ලන්තිය. දැන් පින්ලන්තේ කියන සමාන රටවල් වල ස්කැන්ඩිනේවියානු රටවල් ඒ රටවල අධ්‍යාපන ක්‍රමත් වෙනස් කරන පින්ලන්තේ කරන්නේ. පින්ලන්තේ දරුවෝ ඉස්කෝලේ යන්නේ අවුරුදු 7. වැඩි හරියක් ක්‍රියාකාරකම් තියෙන පරිසරයක. පන්ති කාමරවල නෙවෙයි. කුරුල්ල අඬන එකෙන් කෑ ගහන එකෙන් ඒ කට්ටිය ඉගෙනගන්න. කොළයක් වැටෙනකොට, මලක් හිපෙනකොට, මලක් පරවෙනකොට, ගොලේ එළිය ගලනකොට, මාළුව පීනනකොට, දරුවෝ පරීක්ෂා කරගෙන ඉගෙනගන්න. එහෙනම් ඒ කට්ටියගේ පාසල් දිවි ලෝකෝමයි. අපේ පාසල් ඇත්තම ගත්තොත් ජීවිතවලු. පිළිවන්තේ සමාන අමර තාත්තලා කියන දරුවා ඉස්කෝලේ ගියද ගන්න අමාරුයි. ඉවරුණා. අපේ සමාන දරුවෝ ඉන්නේ එකමාර වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන්න. එළියට. පිළිවන්තේ රටේ 73ක් තියෙන්නේ වනාන්තර. 73ක්ම වනාන්තර. පිළිවන්තේ හැම ගමකම පුස්තකාලය තියෙනවා. විශාල වශයෙන් පොත් කියවන රටක්. දකින තැන තැන තැන්වල පොත් කියන. පින්ලන්තේ ක්‍රීඩාව හරි ජනප්‍රියයි. ක්‍රීඩා හරි ජනප්‍රියයි. වැඩිහිටියෝ ක්‍රීඩා කරනවා. ඇවිදිනවා, බයිසිකල් පදිනවා. පින්ලන්තේ ජනප්‍රිය ක්‍රීඩාවක් තියෙනවා. ඒක උත්සව ආකාරයෙන් කියන්නේ ස්වාමි පුරුෂයා බිරිඳ කරේ තබාගෙන දිවිීමේ තරගය. ස්වාමි පුරුෂයෝ බිරිඳ කරේ තියාගෙන දුවනවා. අපේ රටේ කරේ තියාගෙන දුවන තරගයක් තියෙනවා. වසර 75ක් දුවනවා. දේශපාලන කරේ තියාගෙන වංචා දූෂණ කර විශාල තනි මහත් දේශපාලඥයෝ කෙසකට සිටු තියෙන අපේ ගම්වැසියන් ඡන්දදායකෝ කරේ තියාගෙන දුවන එහෙම දිවුවම ඉන්නන්නේ වගේ සතුටුදායක රටක් සතුටින් ඉන්න රටක් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඉන්නන්නේ සම්පූර්ණ අධ්‍යාපනයේ නෙමෙයි මේ ඔක්කොම උපකාර නිකන් දෙන්නේ දියණියන්ට සමීප ආරක්ෂක වායක් නිවිදේ. ඔක්කොම නිවිදේ. දිල්ලත්තේ අවුරුදු 14 වෙනකන් දරුවන්ට දීමනාවක් දෙම ආන්නේ. දීමනාවක් දෙනවා. දරුවෙක් ඉපදුනාම තාත්තට සති 9ක නිවාඩුවක් දෙනවා. වැටුප් සහිත. දරුවා ඉපදුනාම අම්මට විතරක් නෙවෙයි නිවාඩු දෙන්නේ තාත්තට දෙනවා සති 9ක් දෙනවා. වැටුප් එක දෙන්නේ. පියසෙන යාස දරුවන්ට දෙන්න ඕන නිසා. දරුවොත් එක්ක ඉන්න ඕන නිසා. අපේ රටේ අම්මලා කිරිගැට දරුවෝ මෙහෙ කියලා සිය ගාමාච්චි ගාව කියලා යනවා අරාබියට. ආර්ථිකයක් නැහැ. ජීවත් වෙන විදියක් නැහැ. දරුවට අනාගතයක් නැහැ. ආන්නේ සතුදායක රටවක් නැහැ. කවදද අපි මේ දරුවන්ට එහෙම රටක් හදන්නේ කියලා අපේ හිත කියනවා. කවදද අපේ දරුවෝ සතුටින් අධ්‍යාපනය ලබන්නේ? කවදද එහෙම තත්ත්වයකට ගිහින් පිළිගන්නේ ඒ වගේ හැදුවේ කවුද? එහෙම හැදුවේ ඒ රටේ පාලක. ඒ පාලක හැදුවේ කවුද? ඒ රටේ ඡන්දදායක. අපේ දරුවන්ට මේ වගේ තත්ත්වයක් නිර්මාණය කළේ කවුද? මේ පාලක. මේ පාලක හැදුවේ කවුද? අපි කරේ තියාගෙන යන දේශපාලනය. අපි දේශපාලනයක් කරන්නේ. මේ රටේ මේ දේශපාලඥයන්ට දීලා තියෙන දරු නම් කරේ තියාගෙන යන සම්පූර්ණයි කරන්නේ. දේශපාලනය කියන්නේ මහදෙසිය. ඒක මෙතෙන්ද ගියේ? අපි වැඩි කුම්බණේ දේශපාලඥයන්ට අනවශ්‍ය නමුණාව දෙන්නේ. මේ අපි කරන්නේ අපි කවුරුත් බැරෙන මිස් සමාජයේ මේ කාර්යභාරයක් ද. පිළිවෙත් ටියුෂන් නෑ. ටියුෂන් නෑ. දරු නිදහසේ ඉඳලා ජීවිතේ තියෙන්න ඕනේ සතුට වෙන්නේ විඳින්න. අපි විඳවන මිස් සෑ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇසුරේ අපි හැදිලි වැඩි මිස්. අපි බුදුදහම එක්ක හැදිලි වැඩි ගම්වැසි. අපිට ওই බෞද්ධ සාහිත්‍ය උගන්වනවා සිතුවත් කුමාරයා ඉපදුනාම නෙළුම් මල් හතක් උඩ පියවර තබාගෙන ඉපදිච්ච හැටි ගියා කියලා. අපේ දරුවොත් එහෙම තමයි. මව් කුසෙන් දීමු මොහොතේම
අම්ම ඇදගෙන යනවා නැටුම් පන්තියට ඉංග්‍රීසි පන්තියට ශිෂ්‍යත්ව පන්තියට ආයෙත් සිද්ධාර්ථ කුමාරයා මාර්ග හතක් උගින්නියා අපේ දරුවා ඉපදිච්ච ගමන් යන කවදද දරුවාට ජීවිතයක් සතුටක් දෙන්නේ ඒක මේ ඔබේ වැරද නෙවෙයි මේ දින සමාජයේ කෙනෙකු හුදකලාම ඉන්න බෑ මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මේ දින සමාජ පාර යන්න බෑ පාර වෙනස් නොකර සිස්ටම් එක වෙනස් නොකර සිස්ටම් චේන්ජ් නොකර අපිට ඒ වගේ තත්ත්වයක් අපේ දරුවන්ට ගෙන්න බෑ එතන අපිට තියෙන විශාල කාර්යභාරය එතන අපි මේ පොට්ටික අතට දීලා අරගෙන යන්න කියන්නේ නැතුව මේකේ අපි මහන්සි ගන්නවා යම් සතුටක් දෙන්න යම් දැක්මක් දෙන්න යම් හැඟීමක් හදන්න යම් මඟ පෙන්වීමක් කරන්න ඒකයි මෙච්චර මේ උස්වාකාරින් මේ කරන්නේ නැත්තම් මේවත් අවශ්‍ය දේවල් නෙවෙයි මේ සමාජයේ ගොඩ ගන්න පුළුවන් මානයක් පෙන්වන්න අවශ්‍ය නිසා අපි මහන්සි ගන්නවා reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය